and handsome. A multivitamin sa UV filters degunekin badi deepthayak laba dei. Ona gana hitanna. Abraham Lincoln ge prasiddha kiyamanak thibenawa. Obata tika denekwa hemadama rawattanna puluwan. Hemadenekma tika kalayak rawattanna puluwan. Habai hemadenekma hemadama rawattanna ba kiyala. Man hitanne ada ape vartamana janadhipathimata මොහොන දෙන්නට සිද්ධ වෙලා තියෙන යථාර්ථය ඒකයි. එතුමාගේ සටකපට දේශපාලනය අද රටට විවරණය වෙන්නට පටන් අරන් තිබෙනවා. ඊයේ පැවැත්වුණු සර්වපාක්ෂික සමුළුව අසාර්ථක සර්වපාක්ෂික සමුළුව එතුමාගේ රෙදි ජනතාව ඉදිරියේ ගැලවෙන්නට පටන් අරන් තියෙනවා කියන එකට හොඳම උදාහරණයක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉතාමත්ම දක්ෂයි. අනික් කණ්ඩායම් විපක්ෂ කණ්ඩායම් අතර බේද ඇති කරන්නට එතුමාගේ ක්‍රමවේදය තමයි හැමතිස්සෙම ප්‍රශ්න පරක්කු කරලා විසඳන එක වෙනත් කාරණාවලට තමුන්ගේ ප්‍රතිවාදීන්ගේ අවධානය යොමු කරගන්න එක. පාර්ලිමේන්තුව තුල අද කමිටු 60 හුටාමාරක් තියෙනෙත් ඔන්න ඔය හේතුව නිසාම තමයි. හැම දෙයකටම කමිටුවක් දානවා. ඊට පස්සේ හැමෝම ගිහිල්ලා ඒ කමිටු එල්ලෙනවා. විශාල වියදම දරාගෙන ඒ කමිටු වල කාර්ය කරනවා. සැබෑ ප්‍රශ්නය අමතක වෙනවා. දැන් එතුමා ඉන්දියාවට ගිහිල්ලා ආවට පස්සේ මේ වතාවේ නරේන්ද්‍ර මෝදි ජන අගමැතිතුමාට පොරොන්දු රාශියක් දීලා ඇවිල්ලා ඒ පොරොන්දු ඉටු කිරීමේ අදහස කෙසේ වෙතත් ඉදිරි ඡන්දය බලාගෙන මේ රටේ දේශපාලන පක්ෂ අතර අර්බුදයක් ඇති කිරීමේ වමනාවෙන් සර්වපාක්ෂික සමුළුවක් ඇඳෙව්වා. මේ සර්වපාක්ෂික සමුළුවට නිදහස් ජනතා සභාවේ අපිටත් ආරාධනාවක් ලැබුණා. ඒ වෙලාවේ අපි සාකච්ඡා කළා මේ සමුළුවට යන්නට සුදුසුද නැද්ද කියලා. මොකද ඔබ දන්නවා මේ සමුළුවට සමහර පක්ෂ සහභාගී වුණේ නැහැ, මේක වැඩක් වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ අපි පැහැදිලිවම තේරුම් ගත්තා මේ සමුළුව හොඳ අදහසකින් කැඳවන සමුළුවක් නෙවෙයි, මේක බොරුවක්, මේක ප්‍රයෝගයක්. නමුත් අපි හිතුවා මේ මාතෘකාව මේ රටේ සංහිඳියාව ගැන නිසා අපිට වගකීතු විපක්ෂයක් වශයෙන් වගකීමක් තිබෙනවා කියලා මේ සමුළුවට සහභාගී වෙලා අපේ මතය ප්‍රකාශ කරන්නට. ඒ නිසා නිදහස් ජනතා සභාව නියෝජනය කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තුමාත් දළ සලහපර මහත්තුමාත් ඊයේ සමුළුවට සහභාගී වුණා. ඒ වගේම මම හිතන පක්ෂ කිහිපයක් අරුණාම අනෙක් ප්‍රධාන විපක්ෂයේ කණ්ඩායම් සියල්ලම වගේ මේ සමුළුවට සහභාගී වෙලා තිබුණා. නැවත ඔබ ප්‍රවෘත්ති වලට දැක්කා සමුළුව අවසන් වෙනකොට අවසානයේදී හැම කෙනෙක් කිව්වේ මොකද්ද? අපි මුලින් හිතුවා වගේම මේ සමුළුව අසාර්ථකයි කියලා. මේ වතාවේ නම් මම විශ්වාස කරනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට හොඳටම වැරදුනා. එතුමාගේ උපක්‍රමයේ සම්පූර්ණයෙන්ම එතුමාට ආපහු කැරකුණා. මොකද එතුමාට අවශ්‍ය වෙලා තිබුණේ? එතුමාට අවශ්‍ය වෙලා තිබුණේ මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳ මාතෘකාවක් මේ වෙලාවේ කරලියට ගෙනල්ලා විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර මතභේදයක් නිර්මාණය කරන්නට. ඒ ගැටුම පාවිච්චි කරලා ඒ ප්‍රශ්නේ විසඳීම කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයකදී උතුරු නැගෙනහිර ඡන්ද කොටසක් එතුමාට කඩා ගැනීම තමයි මේකේ බලාපොරොත්තු වුණේ. නමුත් එතුමා බලාපොරොත්තු නොවිච්ච දෑ සිද්ධ වුණේ පක්ෂ භේදයකින් තොරව සියලුම පක්ෂවාගේ ඒ සමුළුවට සහභාගී වෙච්ච එතුමාගේ ප්‍රොඩාව තේරුම් අරන් තිබුණා. ඒ නිසා ඒකට කිසි කෙනෙක් අහු වෙලා තිබුණේ නැහැ. හැම කෙනෙක්ම එක හඬින් කියලා තිබුණේ මේක කරන්නට ඔබතුමාට වරමක් නැහැ, ඔබතුමා මේ කරන්නේ බොරුවක්. ඒ නිසා ඇත්තටම බලේ විමධ්‍යගත කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා නම් ඉස්සෙල්ලම මේ ඔබ විසින්ම දැන් අවුරුදු 4 තිස්සේ කල් දාලා තියෙන පළාත් සභා මැතිවරණ පවත්වන්නට කියලා. මොකද බලේ විමධ්‍යගත කරන්නේ කාටද? දැන් මේ වෙලාවේ බලේ තිබෙන්නේ සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරුන් අතරේ. ඒතකොට බලේ විමධ්‍යගත කරොත් මැතිවරණ නොතියා බල යන්නේ ආණ්ඩුකාරවරුන්ට. ආණ්ඩුකාරවරුන්ට බලය යනවා කියලා කියන්නේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාගේ අතේ. ඉතින් කොටිම කියනවනම් මේ බලය විමධ්‍යගත කරගන්න හදන්නේ තමුන්ටමයි. ඉතින් මේ බොරුව දෙමළ පක්ෂ පවා තේරුම් ගන්න තිබුණා. අපිට සන්තෝෂයි ඊයේ දෙමළ සන්ධානයේ පැහැදිලිවම කියලා තියෙනවා ජනාධිපතිවරයාට ඔබ කිසිවක් කරන්න අවශ්‍ය නැහැ මේ වෙලාවේ, කරුණාකරලා මැතිවරණය පවත්වන්න කියලා. මේක තමයි අපේත් මතය. අපි සියලු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරන පක්ෂ. අපි විශ්වාස කරනවා ජනතාවට තමයි අවසානයේදී බලය තිබෙන්නේ. තමුන්ට අවශ්‍ය නියෝජිතයන් කවුද,
කියලා පාල් තීන්දුව කරන්නට ඒ ඡන්ද අයිතිය අපේ ව්‍යවස්ථාවේ පවා සඳහන් වෙලා තියෙන ඒ පරම අයිතිය උදුරා ගන්නට වර්තමාන ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට අපි විරුද්ධ වෙනවා ඒ නිසා අපි දිගින් දිගටම කියන්නේ තිබිය යුතු කාලයේ පැමිණ තිබෙන සියලු පැතිවරණ පැවැත්විය යුතුයි